අද 2022 මාර්තු මාස 15 වනදා අද දවසේ වාර්තා වූ පුවත්වලින් වැදගත් පුවත් කිහිපයක තොරතුරුයි මේ ගාලු මෝදුර මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තිබෙනවා සමගි ජන බලවේගයේ විරෝධතාවය හේතුවෙන් මෙවන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම එන සිට තිබෙනවා රට විනාසයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බැහැ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙනවා රට මුහුණපා ඇති ආර්ථිකයේ අර්බුදයකට කඩිනමින් විසඳුම් සපයන්නයි රජය බල කරමින් සමගි ජන බලවේගයේ විරෝධතා කරුවන් ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගාල්මුවදොර දෙසට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වනවා මත්පැන් මිල ඉහළට යයි මත්පැන්වල මිල ඉහළ දමා ඇති බව සුරබදු දෙපාර්තමේන්තුව පවසනවා සුරබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන්වල මිල ඉහළ දමා ඇති බවයි ඒ අනුව අදාළ සමාගම් විසින් මත්පැන් සහ බියර් වර්ග 15% සිට 40% දක්වා අගයකින් ඉහළ දමා ඇති බවයි වාර්තා වෙන්නේ අද දිනේදී වාර්තා වූ අමානුෂික ඝාතනයක් පිළිබඳවයි මේ වැලිගම ප්‍රදේශයේ යකඩ වැඩපොළක් තුලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා එම කම්හලේ සේවකයෙක් විසින් යකඩ වැඩපොළේ හිමිකරු එලෙස ඝාතනය කර තිබෙනවා තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇත්තේ අද උදෑසන කාලයේදී බව පොලිසිය ප්‍රකාශ කරනවා එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවත්ත දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදී මංජුල ප්‍රභාත් නැමැති දෙදරු පියෙක් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම සිදුවිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 8:30ට සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා අද විදේශ පුවත් ලෙස තෝරාගන්නේ මේ පොතයි රුසියාවට එරෙහිව නව සම්බාධක මාලාවක් රුසියාවට එරෙහිව නව සම්බාධක මාලාවක් යුරෝපා සංගමයේ විසින් අනුමත කර තිබෙනවා විදේශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කර සිටින්නේ යුරෝපීය සංගමයේ විසින් මේවව දනුම් දී ඇති බවයි යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාව කටයුතු කිරීම හේතුවෙන් මෙම සම්බාධක පනවා තිබෙනවා විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ රුසියානු බලශක්ති අංශයේ ආයෝජන තහනම් කිරීම සුපපබෝකී භාණ්ඩ අපනයනය මෙන්ම වානේ ආනයනයද තහනම් වනු ඇති බවයි යුරෝපා සංගම් නිල සංගරාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම සම්බාධක බලපැවැත්වෙන බවයි සඳහන් කරන්නේ අද දවසේ වාර්තා වූ ප්‍රධාන පුවත් කිහිපයක සාරාංශයක් තමයි මේ පතරේ දවසේ පුවත් විකාශෙන් හෙටත් හමු වෙමු. දෙස් විදෙස් සිදුවන සිදුවීම් වල නවතම තොරතුරු ලැබුණු සෙනින් දැන ගැනීමට පතරේ YouTube නාලිකාවත් සමග දිගටම රැඳී සිටින්නට කියලා ආරාධනා කරනවා.